එතකොට මේක තමයි අපේ බෝට්ටුවේ තියෙන ඇන්කර් පේනවා දන්නේ ඔයගොල්ලන්ට මේ තියෙන ඇන්කර් බෝට්ටුව අපි එකතන නවත්ත ගන්න තමයි මේ ඇන්කරේ පාවිච්චි කරන්නේ නමුත් මේ ඇන්කර් මෙන්න මේ තියෙන ඇන්කරේ මේක විශේෂ ඇන්කරයක් ඕගොල්ලෝ සමහර අය දන්නේ නැහැ දැකලත් නැහැ මේක තමයි සී ඇන්කර් එක මේනේ හරියට පැරෂූට් එකක් වගේනේ රේඩියම් දැල්ලු දැන් අලුත්ම ක්‍රමයේ තමයි මෙන්න මේ රේඩියම් දැල්ලු අපි මේ දින අපි යාන මාපන්න කියන්නේ මේ වලට තමයි එස්එල් පිසමන් කොහොමද හැමෝටම අද අපි කරන්න යන්නේ ඔයගොල්ලෝ ගොඩක් අදිසි ඉල්ල වීඩියෝ එකක් දීවර ආම්පන්න ගැන වීඩියෝ එකක් තමයි අද අපි කරන්න යන්නේ ඉතින් දීවර ආම්පන්න ගැන මම ඔයගොල්ලන්ට කියනවා වඩා මේන අපි අයියා පෑදිරි කරොත් තමයි හොඳට පෑදිරි ගන්න පුළුවන් ඉතින් මම ප්‍රශ්න අහන්නම් දැන් නිකන් හරි ඔයගොල්ලෝ මෙතන හිටියොත් කොහොමද ඔයගොල්ලෝ ඔයගොල්ලන්ට ප්‍රශ්න මොනවද කියලා මම මේ ප්‍රශ්න අහන්න අපි අයියා පෑදිරි කරන අතරතුර අපි ඉතින් මුලින් පටන් ගමු මේ රෑ මූදුර ගිහිල්ලා අපි මූදුර ගිහිල්ලා පිළිබාන ආම්පන්න ගැන වීඩියෝ එකක් මුලින්ම ගමු අයිය පොඩ්ඩක් මේක ගැන කියන්න පිළිබාන ආම්පන්න වලින් ඉස්සල්ලාම මේ දින්නේ ඊයම් බරු බරු කියන්නේ මෙන්න මේ වගේ මේවා තමයි අපි වතුර පාරවල් තියෙන වෙලාවට යටට දාන්නේ මෙන්න මේවා තමයි මේ දින්නේ බරු ගාලා තමයි අපි යටට දාන්නේ හරිද එතකොට මේ බරු මේක අනිත් එක තමයි මේ දැල්ව අල්ලන පඩු කීටය ඒවා එතකොට මේ ඇවිල්ලා අපි බිලිබාන්න මාළුන්ට දාන පන්න කෑලි මේ වලින් තමයි පන්නට ජොයින් කරන පන්න තියෙන්නේ ටෝච් එක තියෙනවා ටෝච් එක තියෙනවා තව මේවා අපි දැල්ව අල්ලන්න භාවිතා කරන මේ පන්නේ. මේකෙන් තමයි අපි දැල්ව අල්ලන්න භාවිතා කරන මේ විදියට දාලා. මේක. එතකොට තව අපි ගාව තියෙනවා රේඩියම් දැල්ලු. දැන් අලුත්ම ක්‍රමයේ තමයි මෙන්න මේ රේඩියම් දැල්ලු. ඒව දාන්න වෙනම බෝතලයක්. අපි ඔවගේ අපි ගාව අලුත් අලුත් ක්‍රමවේද දැන් අපි භාවිතා කරගෙන එනවා. ඉතින් ඒවා අවශ්‍ය වන්නේ පිහියක්. මේ අඬුව මේ අපි බිලිකටු හදලා එක එක බෝතල් වලට දාලා තියෙන දේවල්. මේ තියෙන්නේ. මේ විදිහට අපි බිලිකටු හදලා තියෙනවා. මේ විදිහට හදලා අපි මේවා බෝතල් වලට දාලා අපිට අවශ්‍ය වෙලාවට ගන්න අපි ලෑස්ති කරලා තියෙනවා. ඒ වගේ තමයි මෙන්න මේ බිලිකටු බිලිකටු මේකෙත් තියෙනවා දැල්ලු තව අපි භාවිතා කරන පන්නවලින් මෙන්න මේ තියෙන්නේ බිලිකටු අපිට අවශ්‍ය වෙලාවට අපිට ලබා ගන්න පුළුවන් විදිහට අපි හසුරුවලා තියෙනවා මේ තියෙන්නේ අපි රෙඩි කරලා තියාගත්තු බිලිකටු වර්ග මේ විදිහට අපි ලෑස්ති කරලා තියාගෙන ඉන්නේ මූදෙදි අපි බොහොම ඉක්මනින් වැඩ කරනවා අපි මූදෙදි ඒ වැඩ කරද්දී අපිට ලේසි වෙන විදියට අපි ගොඩබිමේදී හදලම තියාගෙන ඉන්නවා මේ ආම්පන්න ටික බිලිබාන රස්සාවට මේ තියෙන පුඩු පන්නය මේ තියෙන පුඩු පන්නය ඉතින් මේ පුඩු පන්න කියන්නේ පුඩු පන්න වර්ග දෙක තුනක් තියෙනවා එහෙම වුණාම මේ එක්තරා වර්ගයේ පුඩු පන්නය මේකට සමහරක් අය ටකේ කියන්නේ අපිට පැත්තේ නම් කියන්නේ පුඩු පන්නේ කියන පුඩු පන්නේ කියන හරිද මේක පන්නය මේකත් පුදු පන්න අපිට අවශ්‍ය වෙන පන්න අපි මේ වගේ රැස් කරලා තියාගන්න මේ දින් අපි යාන මහා පන්න කියන්නේ මේ වලට තමයි අපි මේ විදියට තමයි මහා පන්න හදලා තියෙන්නේ මේ තියෙන්නේ මේ විදියට තමයි මේ බරුව දාපුවම යටට යනවා මූද යටට යනවා මේ බරුව දාපුවම මේ විදියට අපි ලෑස්ති කරලා තමයි අපි ලොකු පරව් ඌලාව් තෝරු ජීලා වගේ මාළු මරන්න මේ තියෙන්නේ මේ පන්න තමයි අපිට උමනා වෙන්නේ මේ දිනේ බස්සන කූඩේ මේකෙන් මොකද වෙන්නේ මේකෙන් අපිට ඇම් මේකට දාලා කපලා මූදේ මාළු ඉන්න ප්‍රමාණයට අපි යටට බස්සනවා සාමාන්‍යයෙන් ඕකට වතුර පාර 90 තමයි අපි මේකේ කූඩේ ඇම් ටික බස්සන්නේ වතුර පාර මුකුත් මූදේ නැත්තම් අපි ඇම් උඩට උඩින් තමයි මේක බස්සන්නේ ගොඩක් උඩට ඒ කියන්නේ අපි මාළුව උඩටම ගේනවා ඉතින් වතුර පාර සැර වැඩි නම් මාළුව ඉන්න මට්ටමටම ඒ කියන්නේ පොළොවට කිට්ටු කරලාම අපි ඇම් ටික බස්සනවා නැත්නම් වතුර පාටේ දාන ඇම් ටික අපේ බෝට්ටු ගාව රැඳෙන්නේ නැහනේ මේ ඒක නිසා මේ ඇවිල්ලා බස්සන කූඩේ මේකට අපි ඇම් කපලා දාලා
අපි මේක බස්සන මම ඔයගලන්ට ඉදිරියේදී පෙන්වන්නම් අපි බස්සන කූඩේට අඳලා බස්සන්නේ කොහොමද ඒකෙන් මාළු අපි ලං කරගන්නේ කොහොමද කියලා අපි ඒක ඔයගලන්ට ඉදිරියේදී පෙන්වන්නම් මේ තියෙන්නේ මස් පොල්න මේකෙන් තමයි අපි ලොකු මාළු වුණාම සාමාන්‍යයෙන් අපිට බේරගන්න බෑ බේරගන්න බැරුව ගියාම අපි මොකද කරන්නේ මේකෙන් තමයි ඉතින් ගහන්නේ මාළු අඩපණ කරන්නේ අපි මාළු අඩපණ කරනවා ගහලා ගහලා අඩපණ කරනවා මේක මේක මේ අතංගු මේක තමයි අතංගු කියන්නේ මේකෙන් තමයි අපි දැල්ලු අල්ලන්න මේක අපි භාවිතා කරනවා දැල්ලන්ව නැත්තම් අතින් අල්ලන්න බෑ මූදෙදි මේකෙන් තමයි දැල්ලු ළඟට ආපුවම අපි අතංගුෙත් මේම ගහලා තමයි දැල්ලු ටික අපි අල්ලගන්නේ අපිට අවශ්‍ය කරන මේ ප්‍රමාණයට ඊට පස්සේ මේක තමයි අවුලුම් බෙදිය මේ පෙන් මේකෙන් තමයි ලොකු මාළුවෙක් ආවම අපි මේ මවුලලා මාළු කුරියව බෝට්ටු උඩට ගන්න නැත්නම් අපිට ලොකු මාළුවව උඩට ගන්න බෑ. පන්නේත් එක්කම කඩාගෙන වැටෙනවා. ඔගොල්ලෝ දැකලා තියි අපි අර මාපරව ගන්න දුන්න පට්ටකේම ඒ විදිහට අපි ඇවුලුම් බිලේ භාවිතා කරලා අවුලලා තමයි මාළු කුරිය උඩට ගන්න. එතකොට මේක තමයි අපේ බෝට්ටුවේ තියෙන ඇන්කර්. ඔව් පේනවා දන්නේ ඔයගොල්ලන්ට මේ තියෙන ඇන්කර්. මේක කියන්නේ මේකට අපි නෑ මේ ඇන්කර්. මේ ඇන්කර් වර්ග තියෙනවනේ. ඇන්කර් වර්ග තියෙනවා. මේ ඇවිල්ලා මූද යටට දාලා බෝට්ටුව නවත්ත ගන්න පුළුවන් ඇන්කර්. අපි ගාව 100 ඇන්කර් එකක් තියෙනවා. ගේන්න අරගෙන. මේ ඇන්කරේ ඇති කිලෝ 20ක් වගේ බර ඇති. 100 ඇන්කරේ ගේන්න. මේ ඉතින් මේ ඇන්කරේ ඉතින් අපි මේ විදියට මේ කටු ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නේ. අපි බිලි කටු දාලා මේ මූදියන්න මේ තියෙන අපි මේ විදියට කටුවල් හදලා තියන්නේ ලේසියට අපේ. නැත්නම් මූදට කියලා අපිට මේව හදා දෙන්න බෑ. අපි මේව මේම ඉක්මන් කරලා දාලා අපි ලෑස්ති කරලා තියාගෙන ඉන්නවා අපිට මූදර ගෙනියලා වැඩ ලේසි කරගන්න. ඉතින් ඒක නිසා මේ අපි මේක භාවිතා කරන්නේ නම්බර් 7 බිලි කට්ට. 7 බිලි කට්ටට තමයි අපි භාවිතා කරන්නේ. මේ ඇවිල්ලා වැල් කටු පන්. මේකෙන් අපිට දත් තියෙන මාළුන්ව තමයි මරන්න ලේසි. හැම මාළුවගේම දත් නැ දත් තිබුණට පන්නේ කපන්න තරම් මේ දත් මොහත් නැති මාළු ඉන්නේ. ගල් මාළුවෙම මරන්න අපිට මේ වැල් කටු දාන්න ඕනේ නැහැ. වැල් කටු දාන්න ඕනේ මේ වැල් කටු දාන්නේ අපි තෝරු ලොකු පරව් කුලාව කුලාව ජීලාව ඔවගේ මාළු මරන්න තමයි අපි මේක භාවිතා කරන්නේ. දැන් මෙතනදී ඔයගොල්ලෝ බලන්න මේ මේ අපි කට්ටකට ගාලා දිනවනේ මේ කට්ටකට ගාලා දින්නේ කෙලින්ම පන්නේට. පන්නේට. එතකොට මේම ගැට ගන්න අපි තමයි පරව් වගේ මාළු අල්ලලා තමයි අපි මේ ගැට ගන්න. අපි මේක භාවිතා කරන්නේ මෙන්න මේ පන්න ක්‍රමවේදී භාවිතා කරන්නේ අපි ගල් මාළු පොඩි පරව් ඒ කියන්නේ දත් දත් තිබුණා ද මේ පන්නේ කපන්න බෑ. තියුණු නැති දත් තියුණු නැති දත් තියුණු නැති මාළු මරන්න තමයි අපි මේ ක්‍රමේ යොදාගෙන තියෙන්නේ. එතකොට මේ ගැන ෆොටෝ මේ මේකේ මේකයි අර අපි දැන් මේව දාන්නේ අපි මේම අපි මේක මේ භාවිත කරන්නේ දත් ඒ කියන්නේ තියුණු නැති මාළු ඔල්ලන්නේ. එතකොට මේ වගේ ලවට අපි ටක් ගාලා අර මේක මාළු කරලා දෙනවා. අපි මේ මේ පන්නේ දාලා තියෙදි මේ පන්නේට මාළු කපාගෙන ගියොත් ඒ කියන්නේ මේ පන්නේ කැපුවොත් බිලි කටුව අපි දන්නවා මෙතන දැන් ලොකු මාළු ඉන්නවා. ඒ වෙලාවට අපි ටක් ගාලින් මේ පන්නේ ක්‍රමේ තමයි අපි භාවිතා කරන්නේ. ඉතින් අපි ගල් මාළු මරණ අතරතුර අපිට තේරෙනවා මේ අපි දැනගන්නවා අපේ පන්න කපන් ගියාම අපි මොකද කරන්නේ ටක් ගාලින් මෙන්න මේ වැල් පන්නේ දානවා. වැල් පන්නේ දාලා අපි ඊට පස්සේ එතන ඉන්න අපි ලොකු මාළු ටික මරන්න අපි ට්‍රයි කරමු. ඒ ට්‍රයි කරන්නේ ඇවිල්ලා එක එක කාලවල වලට මේ තීන ක්‍රමේ ඇවිල්ලා අපිට කරවල කාලෙට ඒ කියන්නේ හඳ නැති වෙලාවට බිලි බාන්න පුළුවන්. මේ විදියට හඳ තීන වෙලාවටත් බිලි බාන්න පුළුවන්. නමුත් යම් කිසි වතුර වෙනසක් වුණාම අපි ඉක්මනට මොකද කරන්නේ මෙයාගේ රේඩියම් දැල්ලෙත් දාගන්න. ඉක්මනට අපි රේඩියම් දැල්ලෙත් දාගන්නවා. එතකොට මාළුවට අපි දාන හැම ඉක්මනට පේන්න තමයි මෙන්න මේ රේඩියම් දැල්ලව අපි භාවිතා කරන්නේ. ඉතින් මේ ওই විදියට තමයි අපි ආන පන්න. අපි විශේෂයෙන්ම අපි ගොඩක් කරන්නේ අපි රෑ මූදු රස්සාව. ඉතින් අපි චුට්ටක් මහත පන්න තමයි පාවිච්චි කරන්නේ රෑ මූදු රස්සාව සඳහා. බිලිබාන රස්සාවේදී මේ වගේ මහත පන්න වලින් බිලිබාලා මාළු මරන්න බෑ. මොකද දවල්ට මේ පන්නේ ඔක්කොම පේනවනේ. රෑට පේනවා අඩුින් ද අපි පොඩ ටිකක් මහත පන්නයක් තමයි අපි නම්බර 100 110 වගේ පන්න තමයි අපි පාවිච්චි කරන්නේ. ඒ වගේම තමයි දවුර කියලා මෙන්න මේ මං ඉස්සල්ලවට වෙන්න පන්නේ අපි දාන්නේ 80. දවුර නම්බර 80 දවුරු පන්නේ. මේ තියෙන දවුරු පන්නේ. මේක පාවිච්චි කරන්නේ මොකටද? මේක පාවිච්චි කරන්නේ මහ පන්නේ 100 න් යද්දී මේ තියෙන්නේ 80 පන්න කැරේ.
මේකට හැම ගාලා දාලා තමයි මේ බරුවත් එක්ක අපි සම්බන්ධ කරලා තින්නේ මේ තින්නේ නම්බර 100 මේ තින්නේ නම්බර 85 මේ විදියට තමයි අපි පන්නේ හදාගන්නේ රෑමෝදු යාම ඒ රෑමෝදු ගීලා පරව් ගීලාව තෝරු ඒ මාළු අල්ලන්න මේ විදියට තමයි අපි පන්න ක්‍රම භාවිතා කරන්නේ දැන් අපි ඔයගොල්ලෝ මේ ඇන්කරය ගැන කිව්වනේ මේ ඇන්කරේ තමයි අපි යාන්න ගිහිල්ලා බෝට්ටුව මූදේ නවත්තන්නේ ඒතර මේ ඇන්කරේ දාලා තමයි යාන්න ගිහිල්ලා බෝට්ටුව මූදේ නවත්තන්නේ ඔව් ඒක ඇන්කරේ නවත්තන ඒ කියන්නේ බෝට් මේක නැංගුරුම සමහර පැතිවල එක එක වචන කියන අපි නම් ඇන්කරේ කියලා තමයි කියන්නේ ඉතින් අපි ඇන්කරේ දාලා බෝට්ටුව අපි එකතන නවත්ත ගන්න තමයි මේ ඇන්කරේ පාවිච්චි කරන්නේ නමුත් මේ ඇන්කර මෙන්න මේ තියෙන ඇන්කරේ මේක විශේෂ ඇන්කරයක් ඕගොල්ලෝ සමහර අය දන්නේ නැහැ දැකලත් නැහැ මේක තමයි සී ඇන්කරේ කියන්නේ මේකෙන් අපි කරන්නේ බෝට්ටුව උලඟට දාගෙන යන එක නවත්තන එක විතරයි මේ තියෙන සී ඇන්කරේ බහුදින දීවර යාත්‍රාවල් වලින් තමයි අපි මේක මේ ක්‍රමය දැනගත්තේ ඉතින් අපි මේ සී ඇන්කරේ අපි පාවිච්චි කරන්නේ වතුර පාර සැර වෙලාවට අපි මේක දානවා මේකට තමයි සී ඇන්කර කියන්නේ මේක මේ රෙද්දක් හා සමානයි මේනේ හරියට පැරෂූට් එකක් වගේනේ පැරෂූට් එකක් හා සමානයි මේක දැන් මම මේ ප්‍රශ්න අහන්නේ ඔයගොල්ලන්ට එන හිතේ කියලා ප්‍රශ්න මම මේ ඔයගොල්ලෝ පැත්තෙන් දැන් ආන්නේ එතකොටයි මේක වතුරට දාන්නේ නැත්තම් වතුරට දාන්නේ වතුරට දාන්නේ වතුරට දාලා අපි මේ මහා කමෙන් අල්ලලා බෝට්ටුවෙන් ගෙට ගහගන්නවා බෝට්ටුවෙන් ගෙට ගහගත්තම අපි ඒක මේම වතුර යටට දාපො මේ ඔක්කොම යට ගිහලා පැරෂූට් එකක් දිගෑරන විදිහට මේක දිගෑරනවා දිගෑරනම අපි මේක අකුල ගද්දි මෙන්න මේ රෑන තමයි මේ රෑන අපි වැඩිපුර බුරලා දාලා තියෙනවා එතකොට අකුල්න වෙලාවට අපිට මේ පැත්තේ මේක ගන්න බෑ ඇත්තටම ගොඩක් ගන්න පුළුවන් ගොඩාක් කාලයක් යනවා මේකෙන් මේම පුංචි ළමෙක් වුණත් මේ ඇන්කරේ ඇදලා ගන්න පුළුවන් මේ සී ඇන්කර කියන එක මේකට අපි කියන්නේ මේ බාර රෑන කියලා මේ රෑන දාලා තියෙන්නේ අපි බාර රෑනක් විදියට ඒ කියන්නේ මේක ගන්න ලේසි විදියට තමයි මේක හදලා තියෙන්නේ හදපු කෙනා කවුරු හෝ වේලා ඉතින් මේකට තමයි අපි කියන්නේ සී ඇන්කර කියලා මේ තියෙන්නේ සී ඇන්කර දැන් ඇන්කර කියලා සාමාන්‍ය ඔයගොල්ලෝ හිතන්නේ මෙන්න මේකනේ ඇන්කරයක් කියලා කියන්නේ සාමාන්‍ය නමුත් දැන් නවීන දීවර බිහි වුණාට පස්සේ මෙන්න මේ ක්‍රමයක් කොල දිනවා ගොඩාක්ම මේවා පාවිච්චි කරන්නේ බෞද්ධින දීවර යාත්‍රාවල තමයි මේ වගේ සී ඇන්කර පාවිච්චි කරන්නේ මොකද බෞද්ධින දීවර යාත්‍රා ගොඩාක් දුරට ගියාට පස්සේ ගොඩක් ජඹුරට ගියාට පස්සේ රස්සාව කරාට පස්සේ පොළවට අපිට ඒ කියන්නේ කඹයක් පාවිච්චි කරලා මේ වගේ ඇන්කරයක් යොදන්න අමාරුයිනේ ඒක ඒ කියන්නේ කරන්න අමාරුයිනේ පොඩ්ඩ එතකොට කඹ ගොඩාක් පාවිච්චි කරන්න වෙනවානේ ඉතින් ඒක නිසා ඒගොල්ලෝ හොයාගෙන තිනවා මේ සී ඇන්කරය කියන අලුත් මෑන්කරේ ඉතින් සී ඇන්කරේ දැම්මයින් ආවයින් අපිටත් දැන් ලේසි අපිටත් මොකද වතුර පාරවල් හයිය වෙලාවට අපිට මූදු රස්සාව කරගන්න අමාරුයි ඉතින් මේක දාපුවම වතුර පාරත් එක්ක අපුව එක දිගට පාවෙලා යනවා මූදේ දියවැල් ගැන ඕගොල්ලන්ට කියනවා නම් අපි ඕගොල්ලන්ට වීඩියෝ එකක් ගේන්නම් ඒ දියවැලට හවු වුණාම නැවක් හෝ වේවා කුමක් හෝ වේවා ටොන් කීයක් බර වුණත් දියවැලට ගහගෙන යනවාමයි ඒක උලම් තිබුණත් ඒක නවත්තන්න බෑ දියවැලට නවත්තන්න පුළුවන් දෙයක් නෑ මං හිතන්නේ නවත්තන්න පුළුවන් කියලා මම ඕගොල්ලන්ට ඉදිරියේදී ගේන්න මෙන්න මේ වගේ බරු මේ බරුව බරයි ග්‍රෑම් 200ක් විතර සාමාන්‍ය වතුරට මෙහෙම දාපුවම යටට යනවා දැන් ඔයගොල්ලෝ දන්නවනේ මේ බරුවක් පාවිච්චි කරන්නේ මොකටද කියලා ඔයගොල්ලෝ දන්නවද මේ බරුවක් අපි දාන්නේ දැන් ඇමේ විතරක් ඒ කියන්නේ දැන් අපි පන්නේ පාවිච්චි කරලා මේ විදිහට පන්නේ අපි බිලි බානකොට මේ කටුවට විතරක් ඇමක් ගාලා දැම්මොත් එහෙම ඇම උඩ ඉටිනවා ඒතර අපි ජමුරි බිලි බාද්දි මේ වගේ ග්‍රෑම් 200ක් විතර බරුවක් පාවිච්චි කළා මූදර දැම්මම පන්නේ ඉක්මනට යට යනවා අන්න ඒකට තමයි මේ බරුව පාවිච්චි කරන්නේ එතකොට දැන් මේක මේ තමයි අපි මූදු ගෙනියන ආම් පන්න ටික රෑම් මූද සඳහා මේකට තමයි අපි පොදු වචනයෙන් කියනවා නම් මේකට තමයි පන්න කුඩේ කියන්නේ පන්න කුඩේ දැන් අපේ බෝට්ටුවේ මූදු යන ගෝලයට කිව්වොත් පන්න කුඩේ දාන්න කියලා එයා උස්සගෙන ඇවිල්ලා මේක මෙහෙම කළා බෝට්ටුවේ මෙහෙම තියෙනවා ඉතින් මේක තමයි රෑම් මූද සඳහා භාවිතා කරන පන්න කුඩේ ඒ කියන්නේ බිලිබාන් රස්සාව සඳහා යාන රස්සාව සඳහා බිලිබාන් අපි කියන්නේ යානවා කියලා යාන රස්සාව සඳහා යාන රස්සාව සඳහා අපි භාවිතා කරන පන්න කූඩේ මේක තමයි. ඉතින් පන්න කූඩේදී පන්න කූඩයක් ඉතින් හැමෝටම පන්න කූඩක් නැහැ යාන් යන ආවේනික මිනිසුන්ට පමණයි. මෙන්න මේ ආම් පන්න ටික තියෙන. මේව නැතුව දැන් අපිට යාන රස්සාව කරන්න අමාරුයි. ඒ වගේම දැල් රස්සාවට වෙනම ආම් පන්න ටිකක් තියෙනවා. ඒකෙදි කුරුල්ලෝ සාලි වල්ලනවා නම් ඒගොල්ලන්ට වෙනම දැල් තියෙනවා. කුම්බලාවෝ ලින්න වලගොඩු වල්ලනවා නම් ඒ මාළුන්ට වෙනම දැල් තියෙනවා. තෝරු ජීලාව පරව වල්ලනවා නම් ඒවලට වෙනම දැල් තියෙනවා.
කාල් මැස් වලනවා නම් වෙනම දැල් තියෙන්න ඕනේ. දැන් මෙතෙන්දී ඔයගොල්ලෝ ප්‍රශ්නයක් කියන්න පුළුවන්. දැන් දැන් ඔයගොල්ලෝ ගොඩාක් දැකලා තින්නේ බිලිපිත්ෙන් බිලි බානවනේ. එතකොට මහමූදර කියලා බිලිපිත්ෙන් බිලි බාන්න බැරිද? එහෙම ප්‍රශ්නයක් ඔකට එන්නේ නැද්ද? මහමූදේ ඉතින් බිලිපිත්ෙන් නම් බිලි බාන්න බෑ. මොකද බිලිපිත්ෙන් බිලි බාන්න ඒවා ඇවිල්ලා ඒ ඔය වෙරළවල් ආශ්‍රිතව ගංගාවල් වල ගංගාවල් වල තමයි මිනිස්සු ඔය බිලිපිති අරන් බිලි බාන්නේ. මහමූදර කියලා මේ වගේ පන්නකින් තමයි බිලි බාන්නේ. මේ දින අපි පන්න අපි ඔයගොල්ලන්ට මීට ඉස්සලා ගෙනාපු වීඩියෝස් වල ඔයගොල්ලෝ බලන්න අපි මාළු මරන්න භාවිත කරන මේ වගේ පන්න තියෙනවා නම් විතරයි බිලි බාන්න පුළුවන්. ওই බිලි පිටි දාගෙන ඒ ඇවිල්ලා ඒ විදිහට නම් බිලි බාලා මාළු වල්ලන්න බෑ. ඒ අපේ මූදේ නේ අය අපේ මූදේ නේ. මම කියනවා නම් පිටරට ඔයගොල්ලෝ දැකලා ඉති පිටරට YouTube වීඩියෝස් වල එහෙම තියෙනවා වීඩියෝනි බිලි බාන. නමුත් අපේ ක්‍රමයට ගැලපෙන්නේ නෑ නේ අය. අපේ ක්‍රමයට ගැලපෙන්නේ නෑ. මොකද අපිට අපේ අතින් පන්න යල්ලලා මරනවා වගේ බෑ. ඉතින් මම නම් දන්නේ නැහැ පිටරට මිනිස්සු කොහොමද කියලා. පිටරට සමහරක් අය පන්නේ අතින්වත් අල්ලන්න කැමති නැහැ. අඩ්ලවුස් දාගෙන ඕගොල්ලෝ දැකලා අපි ලේසියෙන් අඩ්ලවුස් එකක් දාන්නේ නැහැ. මොකද අපිට අපේ අතසුවක් අතපය කැපෙනවා තමයි. කැපෙන අවස්ථාවල් වැඩි. නමුත් අපි මාළු අර එක දිගට කාගෙන කාගෙන යනකොට අපිට කියලාට අත රිදෙන කමට අපි අඩ්ලවුස් එක කියලාට භාවිත කරනවා. නැත්නම් අපි අඩ්ලවුස් දාන්නේ නැතුව තමයි මේ යාන රස්සාව අපි කරන්නේ. ඉතින් මේ රස්සාවේදී අපිට අතරම් බිලිපිටි වලින් නම් මං හිතන්නේ ලංකාවේ කවුරුත් මාළු අල්ලන මිනිස්සු ඇති කියලා ගොඩක් අල්ලන්න බෑ එහෙම. බිලිපිටි අරන් ගිහලා ඒක මේ බෝට්ටුවේ රස්සාව කරගන්න බෑ. අමාරු. අපිට මේ වගේම පන්න තියෙනවා ඕගොල්ලෝ ලංකාවේ කොහේ ගියත් ඕගොල්ලන්ට බලන්න පුළුවන් බිලි බාන මිනිස්සු ඒ කියන්නේ යාන රස්සාවල් කරන ප්‍රදේශවල වලට ගියොත් දැන් අපේ මොහොතරක මේ ගමේ ගත්තොත් මෙහි යාන රස්සාවල් කරන්නේ බෝට්ටු 10ක් වගේ ප්‍රමාණයක් තමයි. අනිත් ඔක්කොම දැල් තමයි කරන්නේ. ඉතින් දැල් රස්සාවල් කරන මිනිස්සු තමයි මෙහි වැඩි. අපි ඉතින් යාන්නම යන බෝට්ටු 10ක් විතර තියෙනවා. ඒ කට්ටිය හැමෝම අපි කරන්නේ මේ පන්න වලින් තමයි. මේ විදිහට පන්න හදලා තමයි අපි මේ බිලි බාන මේ අපේ රැකියාව කරගෙන යන්නේ. අපි ඉදිරියේදී ඔයගලන්ට වීඩියෝ වලින් ගේන්නම් පන්නේ දියකඩ වතුර පාර සැර වුණාම කොහොමද අපි ඒකට මුහුණ දෙන්නේ, අපි එදාට අපේ රස්සාවට අපි මොකද වෙන්නේ කියලා අපි ඉදිරියේදී අපි ඔයගලන්ට වීඩියෝ එකක් ගේනවා. මොකද දියකඩ වලාල වෙලාවයි දියකඩ සැර වෙලාවයි අපි ඉදිරියේදී ඔයගලන්ට මේ අපේ channel එක හරහා අපි ඔයගලන්ට වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම ගෙනල්ලා පෙන්නනවා. මොකද ඒකෙදී ඔයගලන්ට බලා ගන්න පුළුවන් නැවක් නෙමෙයි මොකක් ගෙනල්ලා දැම්මත් දියකඩ දියවැලකට આવුනොත් ඒක ගහගෙන යනවා. ඒක වළක්වන්න බෑ. ඉතින් ඇන්කර් එකක් වගේ දෙයක් දැම්මොත් නම් ඒක නවත්ත ගන්න පුළුවන්. නැත්නම් නැව කොච්චර ටොන් ගානක් බර වුණත් අනිවාර්යෙන් දියවැලකට දියවැලට આવුනාම අනිවාර්යෙන් ඒක ගහගෙන යනවාම තමයි. අපි අද කරේ යාන රස්සාව සඳහා අවශ්‍ය කරන ආම්පන්න ඉදිරියේදී දැල් සඳහා කරන ආම්පන්න සඳහා අපි ඕගලන්ට දැල් වෙනම වීඩියෝ එකක් කරලා පෙන්නන්න. එතකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. අද අපි ගිහලා එන්න. SL Fishman. See you soon. Stay safe.